ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කෝටි 100ක හොර නෝට්ටුත් එක්කම 3 දෙනෙක් පොලිස් දැලේ නාකොටි 13 දෙනා ලබන 31 වෙනිදා තෙක් යලිත් රිමාන්ඩ් රටව අඳුරුනේ කොහොමද සොයන්න පත්කල කමිටුව අදම රැස්වේ ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ක්‍රමයක් හදන්න රාජ්‍ය මාත්‍යංශ නිර්මාණය කළා ජනපති කියයි සහරාන්ලා පුපුරා ගනිද්දී හිටි ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් පාස්කු පොලිස් ඒකකයට සකර්බර්ග් නිසා ඉන්දියාවේ දේශපාලන අර්බුදයක් මුලින්ම දේශීය පුවත් රුපියල් කෝටි 100ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මිටි 128ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 5000ක නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ මුදල් බණ්ඩල් 128කුයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ. මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කෙරුණේ ඒ විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. ව්‍යාජ මුදල් බණ්ඩල් 128 බෑගයක් තුල අසුරා ප්‍රවාහනය කරමින් සිටියේදී අත්අඩංගුවට පත්වුණේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ජායල, අංගොඩ සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. මුල්ලේරියාව පොලිසිය මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා. මේ අතර පන්නිපිටිය ප්‍රදේශයේ කුඩුජාවාරමේ යෙදුණු කාන්තාවක කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පන්නිපිටිය ගුවන්පාල මසලදී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එම කාන්තාවගේ අත්බෑගයේ තිබියදී මත්කුඩු අත්අඩංගුවට ගැනුණේ. මත්කුඩු ග්‍රෑම් 22ක් එහි තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකාරිය සහ ඇයගේ පස් හැවිරිදි දරුවා පොලිස් භාරයට ගැනුණා. බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. ප්‍රබල අපරාධකාරී සමාජිකයෙකු වන ලඩියා නැමැත්තාගේ සමීපතමයෙකු වන සුද්දා නමින් හඳුන්වන ජොහන් ප්‍රදීප් කුමාර නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝකන්දර උතුරු ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායයි. ජොහන් ප්‍රදීප් කුමාර හිවත් සුද්දා නැමැති මෙම සැකකරු මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන අපමත මුදා හැර සිටි අයෙක්. ඔහුට අයත් අංක තහඩු නොමැති යතුරුපැදියක්ද ව්‍යාජ අංක යෙදූ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. හෙරොයින් තුග ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් මද්‍ර විනාශක කාර්යංශය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යංශයේ 13 දෙනා ලබන 31 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. කෝවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ඔවුන් අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බැවින් අධිකරණය හමුවට අද ඉදිරිපත් නොකළ බව සඳහන් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පෙරේරා මහතා පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළා. ලබන 31 වනදා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය අපරාධ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේ. ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් මෙවර රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය අමාත්‍යංශ විෂයපතේ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යංශ විෂයපතේ සමාලෝචනය ආරම්භමින් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද, බතික් අත්‍යන්ත්‍ර රෙදිපිලි සහ දේශීය ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත ආයතන ප්‍රධානීන් මෙන්ම ව්‍යවසායකින්ද එක්ව සිටියා. බතික් අත්‍යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදනයේ විෂය කොට රාජ්‍ය අමාත්‍යංශයක් නිර්මාණය කිරීමට හේතු ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළා. එම කර්මාන්තයේ ගොඩනැගීමේ සැලැස්මක්ද සකස් කරන ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. ආරක්ෂක අමාත්‍යංශයෙන් ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙත ලැබුණු තඹ, පිත්තල ඇතුළු ලෝහ තුග මෙරට කර්මාන්තකරුවන්ට බෙදා දීමේදී එවකට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අත්නොමතික ලෙස කටයුතු කර ඇති බව එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.එල්.යු. රත්නමලල මහතා අනාවරණය කළා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ඊයේ දිනේදී සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. කාර්මික සංවර්ධන මණ්ඩලයේ රාජකාරී ඉටු කිරීමේදී ඇතැම් අවස්ථාවල එවකට සභාපතිවරයා තමා මගහරිමින් තමාට ලැබිය යුතු ලේඛන සඳහා අත්සන් තබා ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. එමෙන්ම මෙම තඹ බෙදාදීමේදී ගැනුම්කරුවන්ට සම ප්‍රමාණ ලබා දීම සාමාන්‍ය ක්‍රමය වුවත් කොලොසස් නැමැති සමාගමට 75% ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට සභාපතිවරයා සටහනක් තබා ඇති බවයි ඒ මහතා කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ. මෙම ලෝහ නිකුතුවට දේශපාලන බලපෑමක් එල්ල වී ඇද්දයි මෙහිදී කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් මේ මහතා සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමා නොදන්නා බවයි. අනුතුරුව කොමිස මහමුවේ සාක්ෂි ලබා දුන්නේ හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතායි. මෙහිදී පාස්කු ප්‍රහාරයට අදාළව ලැබුණු අනුතුරු ඇඟවීමේ තොරතුරු පිළිබඳ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කෙරුණා. සිද්ධියට අදාළ තොරතුරු 2019.04 වන දින තොරතුරු කරුවෙකුගේ මාර්ගයෙන් තමාට ලැබුණු බව ඔහු ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළා. අදාළ තොරතුරේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකාවේ වැදගත් පල්ලි අනුවෙන් සටහන්ව තිබූ බවත් ඔහු මෙහිදී කියා සිටියා. වැදගත් පල්ලි අනුවෙන් සඳහන් වී තිබීම විශාල පරාසයකට විහිදීම හේතුවෙන් එම පරාසය අවම කර ගැනීම සඳහා තමන් තොරතුරුකරු සමග විශාල වශයෙන් සාකච්ඡා කළ බව ඒ මහතා කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකය වෙත ලබන 26 වෙනිදා පෙනී සිටින ලෙස ඊයේ දන්වා සිටියා. එමෙන්ම හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ යහපාලන රජයේ නීතිය හා සාමයේ පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක යන මහත්වරුන්ට ලබන 21 වනදා කොමිස මහමුවේ පෙනී සිටින ලෙසයි දන්වා තිබෙන්නේ. මේ අතර පසුගිය රජයේ ආරක්ෂක රාජ්‍ය මාත්‍ය රුවන් විජේවර්ධන සහ අපරාධ විමර්ශන කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ද අද දිනේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයේ වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ තිබෙනවා. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමේ යෝජනා පිළිබඳ සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් වෘත්තීය වේදීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැදගත්කම මෙන්ම එය කෙටුම්පත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණා. පසුගිය රජය සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ වාර්තා සහ මහජන කොමිෂන් සභා වාර්තා කිහිපයක් වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත මෙහිදී පිළිගැන්වුවා. කෙටුම්පත් කිරීමට නියමිත ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා. රාජ්‍ය අමාත්‍යවරුන් සිය අමාත්‍යංශවලදී රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සූර්යපල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරුන් වන ඩල සලහප්පෙරුම හා මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සෙත්සිරිපාය පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දෙලු මමුණුගම මහතා රාජකාරී ආරම්භ කළේ සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි එම අමාත්‍යංශයේදී. මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද සිය දුරේ රාජකාරී ආරම්භ කළා. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් අනුරාධ ජයරත්න මහතා සිය අමාත්‍යංශයේදී වැඩභාර ගත්තා. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් වූ ජගත් පී විජේවීර මහතාද සිය ධුරේ රාජකාරී ආරම්භ කළා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මෙම උත්සවයට මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව මේ වන විට රැස් වී සිටිනවා. ඊයේ දහවල් 12:30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණා. පැය 3කට අධික කාලයක් දිවයිනේම විදුලිය විසන්දි වී තිබූ අතර එය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා.
කෙසේ වෙතත් දිවයිනටම විදුලිය සැපීම යථාතත්වයට පත් කිරීමට හැකිවූයේ මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබියදී. කෙරවල පිටියේ ග්‍රීඩ් උපපොලක සම්ප්‍රේෂණ පද්ධතියක හදිසි සිදු වූ දෝෂයක් හේතුවෙන් විදුලිය බිඳවැටුණු බවයි වාර්තා වුණේ. මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතු සොයා බැලීම සඳහා ඊයේ දිනේදීම සත්පුද්ගල කමිටුවක් පත් කෙරුණා. පූර්ණ බිඳවැටීම පිළිබඳව සොයා බලා කණු වාර්තා කිරීමට මහාචාර්ය රාහුල් අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගරුව අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කළ තිබෙනවා. බලාපොරොත්තු වෙන කමිටුවේ නිර්දේශ ඉතා ඉක්මනින් සිදුවීම් පිළිබඳව සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් නිර්දේශ ඇතුළත් වාර්තාවක් අමාත්‍යංශයේ වෙත ලබා දෙවි කියලා. සම්ප්‍රේෂණය තමා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් බලාපොරොත්තු වෙනවා එවැනි දේවල් ඉදිරියට නොවෙන්න අවශ්‍ය කරන නායකත්වය ලබා දෙන්න. ඊයේ මම හිතලා අපේ ඇමතුමත්, පැය ගාණක් ඒ වගේම සභාපතිතුමත් රැය වෙනකම් ඉඳලා පරිම සහයෝගයේ සියලුම ඉංජිනේරු මහත්වරු සියලුම නිලධාරීන් සහයෝගයත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා යථාතත්ත්වයට පත් කරන්න. මම හිතන්නේ අපි 11 මාර්තුත් නැවත රැස්වීමක් තියෙනවා. ඊයේ ප්‍රශ්නය පිළිබඳව මොනවද උනේ කියන කාරණා බලනවත් ඒ වගේම එවැනි තත්ත්වයක් මින් ඉදිරියට අවම වශයෙන් ඇති කරගන්න ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මීගමු බන්ධනාගාරයේ රැඳවුවන්ට පහසුකම් සැලසීමේ චෝදනාව මත අතරංගුවටගත් මීගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු හතර දෙනෙකු මීගමු මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබෙනවා. මිගමු බන්ධනාගාරයේ රැඳවුවන්ට පහසුකම් ලබා දීමේ චෝදනාවට අදාළ නඩුව මිගමු මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් විභාගයට ගෙනෙනවා. දින 11කට අධික කාලයක් සැඟව සිටි මිගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය දෙවනදා කුරුණෑගලදී පොලිස් භාරයට පත් වුණා. ඔහුට අප ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කෙරුණා. වනාලි තර්ජන බහුලව පවතින කැබිදිගොල්ලෑව ප්‍රදේශයේ ජීවාලි වැටක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. කැබිදිගොල්ලෑව ප්‍රදේශයේ වනාලි තර්ජන එල්ල වී ඇති ගම්මාන ආවරණය වන පරිදි ජීව අලි වැටක් ඉදිකිරීමේ පළමු අදියර කැබිදිගොල්ලෑව ගෝනමැරියාව ගම්මානයෙන් ආරම්භ කෙරුණා. පළමු අදියර යටතේ දෙහිපැල 5000ක් සිටුවමින් එම ජීව වැට ඉදිකෙරෙන්නේ ගෙවතුවලට මායිම් ව ඇති ආරක්ෂිත ප්‍රදේශ ආවරණය වන පරිදි. යුරෝපා සංගමයේ ආධාර මත රජරට ප්‍රජා කේන්ද්‍රයයි මෙය ක්‍රියාවට නංවා ඇත්තේ. එහි විධායක අධ්‍යක්ෂිකා සිංහ රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් ජීව අලිවැට ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. දනවදහනේ විදෙස් පුවත් වෙත Facebook සමාජ මාධ්‍ය හේතුවෙන් ඉන්දියාවේ දේශපාලන අර්බුදයක් ඇතිව තිබෙනවා. Facebook සමාජ මාධ්‍ය ඉන්දියාවේ පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂයට හිතවාදී ආකාරයෙන් කටයුතු කර ඇති බවට ඇමරිකානු පුවත්පතක් සිදු කළ හෙළිදරව්වක් හේතුවෙන් මෙම දේශපාලනික අර්බුදකාරී තත්ත්වය උද්ගතව තිබෙනවා. ඇමරිකාවේ Wall Street Journal පුවත්පත සඳහන් කරන්නේ Facebook මගින් ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ಭಾರತೀಯ ජනතා පක්ෂය දක්ෂිණාංශ දේශපාලන ක්‍රියාකාරීන්ගේ වෛරී ප්‍රකාශ වැළැක්වීමට හිතාමතාම කටයුතු නොකළ බවයි. එම පුවතත් සමගින් තමන් වෙත දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේ මරණ තර්ජන එල්ලවන බවට Facebook ආයතනයේ ඉන්දියා විධායක නිලධාරියෙකු දිල්ලි පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබෙනවා. මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂය තම අප්‍රසාදය පළ කරන අතර ඔවුන් කියා සිටින්නේ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ಭಾರತೀಯ ජනතා පක්ෂය ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔවුන්ගේ සිතැඟි පරිදි පරිහරණය කරන බවයි. ලොව විශාලතම තෙත්බිම් කලාපය වන බ්‍රසීලයේ පැන්ටනල්හි හටගෙන ඇති ගින්න පාලනය කර ගැනීමේ අපහසු මට්ටමකට පත්ව ඇති බව වාර්තා වනවා. බ්‍රසීලයේ පැන්ටනල් තෙත්බිම් කලාපය පැරගුවේ සහ බ්‍රසීලයේ බටහිර වෙරළ දක්වා විහිදෙනවා. එම කලාපය ලොව දුර්ලභ සත්ව සහ ශාක විශේෂයන්ගෙන් අනුඋණවනවා. බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ හටගෙන ඇති ගින්න පාලනය කිරීමට උත්සාහ දරමින් සිටින මොහොතකදී පැන්ටනල් කලාපයේ ගින්නද වාර්තා වන්නේ. ඇමසන් ප්‍රදේශයේ පුරා පැතිර යන ගින්න පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජයා බොන්සලාරෝට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවනවා. ඒ පොතත් සමගින් සදින රූපහණේ මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.